ඉතිනාලට මතක ඇති පසුගිය මාර්තු 15 වෙනිදා රටම ආන්දෝලනාත්මක වුණ දිලි නිහංසාගේ ඝාතනය. ප්‍රේමසිරි නැමැති උප පොලිස් ප්‍රතිවරයෙකු අතින් අවසන් ගමන් ගිය දිලි නිහංසාගේ හිස නැමැති මලසිරුර ගමන් බෑගයක තිබී හමු වුණා. පසුව ඝාතකයාද ගෙල සිර කරගෙන සියදිවි හානි කරගත්තා. නමුත් ඇයගේ හිස මේ වෙනකම් හමු වුණේ නැහැ. කොතරම් මෙහෙයුම් දියත් කළා දිලි නිහංසාගේ හිස අභිරහසක්ම වුණා. මීට හොරා කීපයකට පෙර බඩල් කුමරු ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් හොයාගෙන තියෙනවා. මේ සොයාගත් හිස් කබල මුලින්ම දැකලා තියෙන්නේ කොකෝවා කැඩීමට ඉඩමට ආසන්නයට කියපු අවුරුදු 10ක දරුවෙක්. මේ හිස් කබල කාන්තා හිස් කබලක් නිසා දිලි නිහංසාගේ හිසට කියලා සැකයක් මතුවලා තියෙනවා. හමු වූ හිස් කබල වැඩිදුර පරීක්ෂණවලට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි අපිට ආරංචි වුණේ.